එහෙනම් රනිල් වික්‍රමසිංහ මහත්තයයි අනුර කුමාර් දිසානායක එකතු වෙලා කරන සෙල්ලම මොකද්ද කියලා කරුණාකර රටට හෙලි කරන්න කියලා අපි අනුර කුමාර්ටත් කියනවා රනිල් වික්‍රමසිංහටත් කියනවා. ජයගමු ශ්‍රී ලංකා මගෙන් පටන් ගමු. කුරුණෑගල දිස්ත්‍රික්කයේට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් පත් වුණාට අද ඉතුරු වෙලා ඉන්න ජොන්සන් ප්‍රනාන්දු ඇමතුමත් එක්ක තව ගෝලියෝ දෙන්නයි. බාර් පර්මිට් තුනක් ගත් එකා ගියා. බාර් පර්මිට් 2,11,500 ගත්තේ කීත් ගියා. බාර් පර්මිට් 2,22,000 ගත් එකත් ගියා. අමාරු වෙලාව ගෙනල්ලා රාජ්‍ය අමතිකම් දීලා කවලා පොවලා පෝෂණය කරපු උස දිගන්දත් ඒකත් ගියා. සේරෝ බඩ ගියා වගේ ගියා. රනිල් බාප්පලඟ අප්පච්චිගේ මූණ ගහගෙන පාර්ලිමේන්තුව වෙලා උන් ගියා. දවුන් ඉතන්නේ අපි පරාදයි කියලා. දවුන් දිනුන් අපි පරාදයි. දැන් මේ පරාද වෙන්න ආපු අයද මේ ඉන්නේ? මේ ඉන්නේ මතක තියාගන්න නිහඬ චන්ද ගොඩේ ජයග්‍රාහී මල්වට්ටියට අත දින කණ්ඩායම ඔබ. මේක රටේ තීරණාත්මකම මැතිවරණය. දැන් මේ මැතිවරණය චූටි චූටි කරුණුවලට තමයි කට්ටිය ලඟු කරන්න හදන්නේ. අපේ රටේ හිටපු විධායක ජනාධිපතිවරු නම් කිව්වම කීප දෙනයිනේ. අපිට මතකයි. පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරු අමතකයි. සමහර විපක්ෂ නායකවරු අමතකයි. සමහර ආණ්ඩුපක්ෂ සංවිධායකවරු අමතකයි. පළාත් සභාවල මහ ඇමතිවරු අමතකයි. හැබැයි විධායක ජනාධිපතිවරු මතකයි. පළවෙනි විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අපේ අම්මල තාත්තලා ඡන්දෙ දීලා විධායක ජනාධිපති කියලා එක්කෙනෙක් පත් කරන්නේ. ඒ පත් කරන කෙනා යටතේ තමයි මේ රට තියෙන්නේ. එදා මේ රටේ රජතුමා හා සමානගත විධායක ජනාධිපති කීවට කියනවා පාර්ලිමේන්තුවට තමයි බලය තියෙන්නේ, පාර්ලිමේන්තුවෙන් තමයි තීරණ ගන්න කියලා කියනවා. හැබැයි ඇමතිගේ ඇමතිකම නැති කරන්න විධායක ජනාධිපතිට පුළුවන්. එක රැයක් නිදාගෙන එළි වෙනකොට ඇමතිකම ගලවන්න විධායක ජනාධිපතිට පුළුවන්. ගුණන්න පුළුවන්. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වෙලා 83 කළු ජූලිය හදලා යුද්ධය හදුවා. ඇටටක් දෙන්නම් කියලා සිරිමාව නැතිනගේ ස්වයන් ආර්ථිකේ නවත්තල ජේ.ආර්. ජයවර්ධනට ඡන්දෙ දුන්නේ. මම දුන්නේ නෑ ඉදා. මට දැන් අවුරුදු 44යි. මට ඡන්දෙ දෙන්න බැරුණා ජේ.ආර්. ජයවර්ධනට. හැබැයි මෙතන ඉන්න ආච්චිල සියල ජේ.ආර්. ජයවර්ධනට ඡන්දෙ දුන්නා. මේ රටේ එක්සත් ජාතික පක්ෂයට ආදරෙයි කියලා ජේ.ආර්. ජයවර්ධනට ඡන්දෙ දීලා ඒකේ ප්‍රතිඵලය තමයි 83 කළු ජූලිය. පලාලි ගුවන්තොටුපළ ළඟින් අමුදා නිලධාරියාගේ මරණ හය ආදාහනය කරන්න නැතුව මරණ හයක් ගෙනාවා කොළඹට. ගෙනල්ලා බොරැල්ලේ කනත්තේ දානකොට තමයි දමිල කඩ ටික පිච්චුවේ. මුස්ලිම් තරුණයෙක්ම ගහලා මැරුවේ. ඊට පස්සේ තමයි ප්‍රභාකරන් කියන පුජ්‍යලයා බිහි වෙන්නේ. ඒ ජේ.ආර්. ජයවර්ධන විධායක බලය පාවිච්චි කරලා යුද්ධය හැදුවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා කෙල්ල කොල්ල 60,000ක් මැරුවා. එල්.ටී.ටී.ඊ.ගේ ආයුධ තියලා යන්තම් යුද්ධේ සාමකී උසුම් ගන්නවා. චන්ද්‍රිකා මැතිනිය පළවෙනි අවුරුදු පහ මුකුත් කරේ නෑ. දෙවැනි අවුරුදු පහ බෝම්බේ වැදලා සෞත්තුරු නිසා අනුකම්පාවට දිනුවා. ඒ පහත් නිකම්ම ගියා. චන්ද්‍රිකා කරපු දෙයක් නෑ. අන්න ඊළඟට ආවා මහා නායක ස්වාමින් වහන්සේලා පෙරටු කරගෙන මේ රටේ ඔබේ මගේ ඡන්ද බලය පාවිච්චි කරලා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආවා බලයට. මහින්ද මහත්තයාගේ විධායක බලයට ඡන්ද දුන්න අපි කවුරුවත් නැය නෑ. එහෙම කරපු මහින්ද මහත්තයව ගොවි පුතා කියලා, ගමරාළගේ පුතා කියලා පොළොන්නරුවෙන් ගෙනල්ලා යාපාලන හොර නඩේ මෛත්‍රීපාල මහත්තයා විධායක බලයට ගෙනාවා. මහින්ද මහත්තයා ගෙදර යවලා මෛත්‍රීපාල මහත්තයා දෙවෙනි යුද්ධය ඇදුවා අප්‍රේල් මාසේ 21 වෙනිදා පාස්කු ගහලා ඔන්න විධායක බලය දුන්න විදිය. ඊට පස්සේ ගෙනාවේ ගෝඨාභය ජනාධිපතිතුමා. එතුමා කොරෝනා නැවැත්තුවා. හැබැයි රටේ ආර්ථිකයේ පහළට යනකොට එතුමාට ඒක නවත්ත ගන්න බැරි වුණා. ඒ සියලු ප්‍රශ්න මැද පාර්ලිමේන්තුවේ 134කින් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව අපි පත් කරේ. ඒ පත් කරලා එතුමාව
තෙල් පෝලින්ටික ගෑස් පෝලින්ටික ඉවර කරන්න අපි තාම ආණ්ඩුවේ අපි උදව් කරා. ඒනකොට තමයි මේ ජනාධිපතිවරණේ ආවේ. දැන් මේ ජනාධිපතිවරණේ අපේක්ෂකයෝ හතරයි ඉන්නේ, අනිත් අය වැඩන්නේ නැහැ. ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර් දිසානායක, සජබෙන් සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයේ මූලික වුණු අපෙන් පැනපුන්දල ටික මූලික වුණු රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම 22 වෙනිදා ජනපති වෙන නාමල් රාජපක්ෂත් මේ තරඟ බිමේ ඉන්නවා. මම නාමල් රාජපක්ෂට ඡන්ද දෙන්න ජනාධිපති අපේක්ෂකයා විදියට පළවෙනි පොරොන්දුව මාතෘභූමිය. ජනාධිපතිවරයාගෙන් පළමුව බලාපොරොත්තු වෙන රටේ ආරක්ෂාව මාතෘභූමිය. මහින්ද රාජපක්ෂ මහත්තයාත් ඉස්සසර යුද්ධය නවත්තලා බේරල දුන්න රට. අනුර කුමාර් දිසානායකත් කියනවා 13 ක්‍රියාත්මක කරනවා කියලා. සජිත් ප්‍රේමදාසත් 13 ක්‍රියාත්මක කරනවා කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් 13 ක්‍රියාත්මක කරනවා කියනවා. නාමල් රාජපක්ෂ විතරයි 13 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්නේ නැහැ, බලය බෙදන්නේ නැහැ කියලා කෙලින් කතා කරන එකම අපේක්ෂකයා. ඒ නිසා මාතෘභූමියට ආදරය කරන තරුණයෙක් විදියට මම මගේ ඡන්දය ලබා දෙන්නේ නියත ජනපති නාමල් රාජපක්ෂ මැතිතුමාට කියන කාරණාව ඉතා පැහැදිලිව හිතන්න. අනුර කුමාර් දිසානායක ජනාධිපති වුණොත් අනුර කුමාර් දිසානායක කොහොමද මේ රට හදන්නේ? අනුර කුමාර් දිසානායකට හදලා පුරුදු නෑ. හදාගෙනන වරායේ ගලපෙන්නපු අනුර කුමාර් දිසානායකගෙන් මම අහන්නේ, ඒ වරාය ඔබේ සංවර්ධන සැලැස්මට දාලා මේ රට හදන සංවර්ධන සැලැස්මේ හම්බන්තොට වරාය තියෙනවාද නැද්ද කියන කාරණාව මේ රටට අනුර කුමාර් දිසානායක කියන්න ඕනේ. චීනට විකුණනත් නැවත සාකච්ඡා කරලා කළමනාකරණය කිරීමේ හැකියාව අනුර කුමාර්ට තියෙනව නැද්ද කියලා අහන්න ඕන. නාමල් රාජපක්ෂ සූදානම් නැවත වතාවක් සාකච්ඡා කරලා වරාය කළමනාකරණය කරන්න. හදපු ගුවන්තොටුපළෙන්න අනුර කුමාර් දිසානායක ප්‍රයෝජන ගන්නවද නැද්ද කියලා අහන්න ඕනේ. අනුර කුමාර් දිසානායක ගුවන්තොටුපළෙන් ප්‍රයෝජන ගන්නවද නැද්ද කියලා දැන් කියන්න ඕනේ. අධිවේගී මාර්ග ටිකෙන් ප්‍රයෝජන ගන්නවද කියලා අනුර කුමාර් දිසානායක කියන්න ඕනේ. සීගිරි ගලකඩල ගොඩ කරනවයි කියපු පෝට් සිටිය අනුර කුමාර් දිසානායකවම වහලා දානවද කියලා අපි දැනගන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දොලවත්තත් එක්ක එකතු වෙලා ගේන සමලිංගික පනතට අත උස්සනවද කියලා අනුර කුමාර්ගෙන් දැනගන්න ඕනේ. අනුර කුමාර්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සමලිංගිකයින්ට සමතන ලබා දෙනවා කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. අනුර කුමාර් දිසානායකෙන් අපි මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්න කැමතියි. ඒ වගේම තමයි ගහලා පුරුදු, මලලා පුරුදු, කඩලා පුරුදු, පුච්චලා පුරුදු අනුර කුමාර් දිසානායක මම දැක්ක දැන් Facebook එකේ මම එනකොට කියනවා, සංචාරක ව්‍යාපාරය දිනු කරන්නේ කොහොමද? සංචාරකයෙක් ලංකාවට වෙල්ලා වැසිකිළියකට යන්න හිතුනොතින් පුච්චිටියක් හොයාගෙන යන්න ඕනලු වැසිකිළියකට යන්න. අඩුතරමේ වැසිකිළියක්වත් හදලා නැති ජාතික නායකයෝ තමයි අපිට හිටියේ කියලා කියනවා. ඒ වගේම තමයි කොටින්ට ආයුධ දුන්න කියලා මම නෙමෙයි කියන්නේ පිල්ලයන්. පිල්ලයන් කියනවා ජනතා විමුක්ති පෙරමුණ කොටින්ට ආයුධ දුන්නා. ඒ කොටින්ට ආයුධ දුන්න නිසා පිල්ලයන් ගිහිල්ලා CID එකේ පරීක්ෂණයක් ඉල්ලුවා. ඒ පරීක්ෂණේ අටගාලා තියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ලාල්කාන්තල සුනිල් ලඳුන්නෙත්තිල පාර්ලිමේන්තුව ගිනි තියන්න ආවා. ඒවට පරීක්ෂණ ඉල්ලලත් රනිල් වික්‍රමසිංහ මහත්තයා පරීක්ෂණ අද වෙනකම් කරලා නැහැ. එහෙනම් රනිල් වික්‍රමසිංහ මහත්තයායි අනුර කුමාර් දිසානායක එකතු වෙලා කරන සෙල්ලම මොකද්ද කියලා කරුණාකර රටට හෙලි කරන්න කියලා අපි අනුර කුමාර්ටත් කියනවා, රනිල් වික්‍රමසිංහටත් කියනවා. බලනකොට මේ හාදයා එක පැත්තකින් ආරක්ෂකයෝ ටිකක් පිරිවරාගෙන දකුණු අත පැත්ත බලලා අතින් කියනවා ආරක්ෂකයෝට ළඟින් යන්න කියලා. දැන් ඌස්නේ දැනිලා තියෙන්නේ අනුර කුමාර් ආවත් සුරපුරියක් මෙවෙයි කියලා. එක චිට්කෑල්ලට ඇඳිරි නීතිය දැම්ම අනුර කුමාර් දිසානායක. හොඳින් නැත්තම් නරකින් රටපාලනය කරන්න හිතාගෙන ඉන්න අනුර කුමාර් දිසානායක ආවම ව්‍යාපාරිකයෝ කියන දේ ඇහුවේ නැති වුණාම බෙල්ල කපලා ඔළුව වැටේ ගහලා කඳ කෑල්ල නගර මැද්දේ මාවතගව නගර මැද්දේ ගෙනල්ලා තියෙන ජාතිය තමයි අනුර කුමාර් දිසානායකගේ ජාතිය. ලාල්කන්ත දාලා මොකද්ද කියවන්නේ? ගමනක් යනවනම්, යුද්ධයක් කරනවනම්, පරමාර්ථයක් සඳහා යනවනම් ග්‍රාම සේවක ඔත්තු දුන්නනම් ග්‍රාම සේවක මැරුවා තමයි.
රාජ්‍ය සේවකය ඔත්තු දුන්නනන් රාජ්‍ය සේවකය මැරුව තමයි. මතවාදයට කවරුවරි පිටුපෑවනම් මතවාදයට පිටුපාපකාගේ බෙල්ල කැපුව තමයි. බෝම්බෙ තියන්න ඕන තැන බෝම්බෙ තිව්ව තමයි. ගහ කපල පාර හරස් කරන්න ඕන තැන පාර හරස් කරුවා තමයි. ඒක එදාටත් වලංගුයි, ඒක අදටත් වලංගුයි. යම් කිසි බැරි වෙලාවත් නිකං අරියක ඡන්දකින් ජයග්‍රහණය කරෝතින් එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සු ටික පෝලිමේ තියලා මරනවා. සජබේ මිනිස්සු ටික පෝලිමේ තියලා මරනවා. පෝට්ටුවේ මිනිස්සු ටික පෝලිමේ තියලා මරනවා. එතනින් පටන් ගන්න මරණය පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා මොනවා හරි දෙයකට කෝල් එක දීලා කරේ නැති වුණොතින් පොලිසියේ ඔයිසීව මරනවා. ඒ මරණයේ පුරුද්දට විධායක බලය එකතු කරාට පස්සේ නීතිය අතර අරගෙනත් මරනවා, අවිනීතිනුත් මරනවා. එදා අවිනීතියේ මරලා පුරුදු එක නීති අතර ගත්තට පස්සේ අනිවාර්යෙන් මරනවා. මගේ අම්මා මරනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දය දෙනවට වඩා හොඳයි මගේ හතර වසරේ ඉන්න මගේ පුංචි පුතාට ඡන්දයක් දෙනවා. ශාරීරික වර්ධනය වුණා, හැබැයි මොළේ වර්ධනය වුණේ නැහැ. දැන් කියනවා මම 20,000ක් දෙනවලු දුප්පත්කම නැති කරන්න. කොරෝනා කාලේ අපි 5,000ක් දුන්නේ අමාරුවෙන්. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදාගෙන ඉන්නවා විධායක ජනාධිපතිකම කියන්නේ සාමාන්‍ය එකක් නෙමෙයි, මේක ඇලඩින්ගේ පුදුම පාන කියලා. රුපියල් 20,000 බැගින් ලක්ෂ 2කට දුන්නම මාස 24ක් දෙනවා කියලා කියන්නේ 20,000 බැගින් මාස 24ක්, 20,000 බැගින් පවුල් ලක්ෂ 20කට එක මාසයක් දෙන්න කෝටි 4000ක් ඕනේ. කෝටි 4000ක් අවුරුද්දක් දෙන්න කෝටි 48,000යි, අවුරුදු දෙකක් දෙන්න කෝටි 96,000යි. 2021 පාස්කෝ ගැහුවම සජිත් ප්‍රේමදාස මහත්තයා කටුවා පිටේ දේවස්ථානට ගියේ නෑ. මාස ගානකට පස්සේ තමයි කාදිනල් ලිමිපාණන් වහන්සේ හම්බෙන්න ගියේ. කටුවා පිටියට ගහපු වෙලාවේ එතනට ගියේ මහින්ද රාජපක්ෂ. අධිවේගී මාර්ග ටික ලප්තැනම ලොප් වෙලා කුරුණෑගලට හදන්න බැරි වුණා. ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ අවසානයේ තමයි කුරුණෑගලට අධිවේගී මාර්ගය හැදුවේ. සජිත් අඟලක්වත් අධිවේගී මාර්ගය හැදුවේ නෑ. ඊළඟට රනිල් වික්‍රමසිංහ, අපේ පහණෙන් එළිය බලපු රනිල් වික්‍රමසිංහ 13 වෙනි ආණ්ඩුක විවස්ථාවෙන් රට බෙදනවා නම් අපි රනිල්ට නෑ. ආර්ථිකය හදන්න පුරනිල් ආර්ථිකය හැදුවේ නෑ.